Hello boys and girls. ඉතින් අද අලුත් වෙනස්ම වීඩියෝ එකක් අද අරගෙන ආවිල්ලා තියෙන්නේ. ගොඩක් කට්ටිය මගෙන් ඉල්ලපු වීඩියෝ එකක් කොහමද ලයිව් කරන්නේ කියලා. ඉතින් කට්ටිය ලයිව් කරාට වැඩිය කියලා දෙන්නේ කොහමද ලයිව් කරන්නේ කියලා. ඉතින් මම අද කියලා දෙන්න දන්නේ Streamlabs එකෙන් ලයිව් කරන්නේ කොහමද කියලා. Streamlabs ඉතින් ඔයගොල්ලෝ මුලින්ම කියනවා මේ වීඩියෝ එක skip නොකර බලන්න. Skip කර කර බලලා මේ මග බලලා මගෙන් අහන්න එපා ආපහු අර හදන්නේ කොහමද මේක හදන්නේ කොහමද කියලා මගෙන් අහන්න එපා මේක ඉවර වෙනකම් බලලා ඊට පස්සේ ඔයගොල්ලෝ හදන්න පටන් ගන්න දේ තුපාරාරි කමන්නේ ඉතින් මේක ටිකක් දිග වීඩියෝයක් වෙයි දිග වුණාට කරන්න දෙයක් නැහැ ඉතින් ඔයගොල්ලන්ට වැඩේ වෙන්න ඕන ඉතින් මම තව කොටස් කොටස් විදිහට ගේනවා අද ඉතින් කරන්න කොහමද ලයිව් කරන්න කියලා සම්පූර්ණම ගේම් සෙටප් එකක් ඩවුන්ලෝඩ් කරලා කොහමද හදාගන්න කියලා මම කියලා දෙන්න දන්නේ ඉතින් බොයි සබ්ස්ක්‍රයිබ් කරන්න ලයික් කරන්න ෂෙයා කරන්න හැමෝටම ඉතින් මම රෙකෝඩ් කරන්නේ ප්‍රිසම් ලයිව් එකෙන් ඒක පැත්තකට දාමු අපි ඒක වඩන්නේ නෑනේ ඔයගොල්ලන්ට ඕන ලයිව් කරන විදිය Streamlabs එකෙන් ඉතින් Streamlabs එකෙන් ලයිව් කරන්න හේතුව තමයි බොයිස් මේකේ අපිට ෆුල් තීම් හැමදේම ඇලර්ට් බොක්ස් ෆුල් තීම්ස් හැමදේම ෆ්‍රී දෙනවා ෆ්‍රී කියන්නේ ෆ්‍රී දෙන දැන් සල්ලි දීලා ගන්නත් පුළුවන් ෆ්‍රී දෙනවා ඒකයි ඔක්කොම දෙනවා අපිට අමුතුවෙන් ආය වෙනම වීඩියෝ හදලා දාලා ඔක්කොම මුකුත් කරන්න ඕනේ නැහැ ඒකයි මම ලේසිම ක්‍රමයකට ලයිව් දෙන විදිහ ඔයගොල්ලොන්ට කියලා දෙන්න හදන්නේ හරි අපි යමු වීඩියෝ එකට එහෙනම් කෙලින්ම ඔයගොල්ලෝ යන්න Google Chrome එකට ගිහිල්ලා සර්ච් කරන්න Streamlabs කියලා Streamlabs කියලා සර්ච් කරලා Streamlabs මේ තියෙන්නේ ඉතින් මෙතනින් ලයිව් මෙතන තියෙන උඩම තියෙන ෆ්‍රී ලයිව් ස්ට්‍රීම් සොෆ්ට්වෙයාර් කියලා. ඉතින් ඔයගොල්ලෝ මෙතනින් ඩවුන්ලෝඩ් Streamlabs ඩෙස්ක්ටොප් කියන එක දීලා ඔයගොල්ලෝ ඩවුන්ලෝඩ් කරගන්න. ඒක ඉතින් හැමෝම දන්නවා. ඉතින් මම ඩවුන්ලෝඩ් කරලා තියෙන ද ඩවුන්ලෝඩ් කරන්න යන්නේ. මම මේ කට් කරලා දානවා. ඉතින් ඔයගොල්ලෝ ඩවුන්ලෝඩ් කරගන්න අනිවාර්යයෙන්ම ගිහිල්ලා Streamlabs සොෆ්ට්වෙයාර් එක නතු මුකුත් කරන්න බෑ. හරි. ඉතින් ඩවුන්ලෝඩ් කරලා පස්සේ මම ඩවුන්ලෝඩ් ගොඩට ගියාට පස්සේ මෙතනින් ඔයගොල්ලෝ මේක ඕපන් දෙන්න ඕපන් කියන්නේ මේක කෙලින්ම ඕපන් දෙන්න ඊට පස්සේ අපිට මෙතන ඇඩ් දීලා මේ ටික ඉන්ස්ටෝල් කරගන්න මම මෙතන ඊ එකනේ ඒකින්ද මේකේ මම කැමති තැනකට ඉන්ස්ටෝල් කරගන්න ඉතින් ඔයගොල්ලොත් කැමති තැනකට ඉන්ස්ටෝල් කරගන්න ඩවුන්ලෝඩ් කරලා පස්සේ ඊට පස්සේ බොයිස් කරන්න තියෙන්නේ අපි බලමු ඉන්ස්ටෝල් වෙලා ඉවර වෙනකන් හරි චුට්ටයි අර බොයිස් මේ මයික්‍රෝසොෆ්ට් අනමනන් එවයිල්ලුවත් ඒවත් දීලා දාන්න ඩවුන්ලෝඩ් කරලා දාන්න හරි මම ෆිනිෂ් දුන්නා ඔන්න මම ෆිනිෂ් දීලා තියෙන්නේ දැන් සමහර එක ඕපන් වෙයි ඕපන් වෙන්නේ නැත්නම් අපි ඕපන් කරමු හරි බොයිස් අපි ඉතින් ඇප් එක ඕපන් කරගමු Streamlabs ඇප් එක ඕපන් කරගමු ඕපන් කරාට පස්සේ අපි බලමු ඕපන් වෙනකන් ඉමුකෝ හරි බොයිස් ඉතින් ඔයගොල්ලන්ට මෙන්න මේවා එකක් තමයි ස්තුරෝම එන්නේ ස්තුරෝම ඔයගොල්ලන්ට එන්නේ මෙන්න මේවා එකේ එකක් තමයි එන්නේ ඔයගොල්ලෝ ස්තුරෝම දාගත්තට පස්සේ ඇප් එක ඊට පස්සේ ඔයගොල්ලෝ ස්තුරෝම දෙන්න ඕන බොයිස් මෙතන ලොගින් කියන එක මෙතන ඔයගොල්ලන්ට පේනවා ඇති මම ඇරෝ කී එකකින් පෙන්වන්නේ මෙතන වම් පැත්තේ කෙළවරේ තියෙනවා ලොගින් කියන එක ඉතින් ඔයගොල්ලෝ ලොගින් කියන එකට දීලා මම YouTube එකේ ලයිව් දෙන හින්දා මම YouTube එකෙන් මෙතනින් ලොග් වෙනවා ඉතින් මම මෙතන තියෙනවා වහනවා මොකද එතන ඒවා ප්‍රයිවට් හින්දා මෙතන මේ ටික මම වහලා දාන්නම් ඉතින් ඔයගොල්ලෝ ඔයගොල්ලොන්ගේ ලයිව් කරන ඊමේල් එක ඔක්කොම මෙතන පෙන්නනවා ඊමේල් තියෙන ටික නැත්නම් ඔයගොල්ලොන්ගේ තියෙන ඊමේල් එක හරියේ තියෙන ඒවා දීලා ඔයගොල්ලෝ මෙතනින් ඇලෝ දීලා කලින්ම කන්ටිනියු දෙන්න ඔක්කොම ඊට පස්සේ මෙන්න මේ වගේ බොයිස් ඔයගොල්ලොත් ලොගින් වෙනවා ඉතින් ඔයගොල්ලෝ මේ විදිහට හරියට ලොගින් වෙනවා ඊට පස්සේ ඔයගොල්ලන්ට තියෙන්නේ දැන් සෙටින් ටික හදා ගන්න ඕන හරිද ඔයගොල්ලෝ සෙටින් ටික හදා ගන්න මෙතන තියෙනවා සෙටින් කියන අයිකන් එකට යන්න ඕන සෙටින් කියන අයිකන් එකට ගිහිල්ලා ඔයගොල්ලෝ මෙතන মালටි ස්ට්‍රීමින් කියන එක ඒක ඔයා মালටි ස්ට්‍රීම් කරනවා නම් මෙතනින් ඔයා සල්ලි දීලා ගන්න ඕන ඉතින් ස්ට්‍රීම් කියන එකට ගියාට පස්සේ මෙතනම ලොගින් වෙලා තියෙන එක පෙන්වනවා ඊට පස්සේ බොයිස් අවුට්පුට් කියලා එකක් තියෙනවා ඒකට ගියාට පස්සේ ඔයගොල්ලෝ ඉස්සරහ මෙතන තියෙනවා
එන්කෝඩර් එක ඉතින් ඔයගොල්ලෝ මෙතනින් දෙන්න ඕන. ඔයගොල්ලන්ගේ ග්‍රැෆික් කාඩ් එක තියෙනවා නම් ඒක ඒ ටික දෙන්න ඕන. හරිද? ග්‍රැෆික් කාඩ් එකක් තියෙනවා නම් එහෙමයි, නැත්නම් එතන මෙතන software 264 කියන එක ඒක දෙන්න ඕන. හරි බොයිස්, ඊට පස්සේ ඒක දීලා මෙතනින් මේක CBR එහෙමම CBR ම තියන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙතනින් bit rate එකක් දෙන්න ඕන. ඉතින් මෙන්න මේ වගේ ඔයගොල්ලන්ට bit rate එකක් දෙන්න පුළුවන්. ඊට පස්සේ බොයිස් quality එක මෙතන quality කියලා දෙන්න. මේ ටික මුකුත් කරන්න එපා, මේ ටික ඔහොමම තියන්න. හරි, ඊට පස්සේ බොයිස් ඔයගොල්ලෝ record කරනවා නම් ඒත් ඉතින් ඔයගොල්ලෝ මේ ටික මෙහෙමම හදා ගන්න. මම bit rate එක ගොඩක් දාලා තියෙනවා මෙතන. දාලා තිනවා කියන්නේ මේක මෙහෙම තියෙමු. මොකද අපිට රෙකෝඩ් කරද්දී හොඳ ක්වලිටියක් ඕනේ ලයිව් කර වැඩිය. ඉතින් ඔයගොල්ලෝ ඒක ටිකත් ඔහොම දීලා ඊට පස්සේ මේක කන්ෆර්ම් කරගන්න. ඊට පස්සේ ආයෙගොල්ලෝ ආයෙ සෙටින් එකට යන්න. මෙතන ඩන් කියන එක දෙන්න ඕන. අනිවාර්යයෙන්ම ඩන් කියන එක දෙන්න ඕන. දීලා ඊට පස්සේ දැන් අවුට්පුට් එක අපි හදාගත්තා. මෙතන ඇඩ්වාන්ස් මෝඩ් එකේ. ඊට පස්සේ ඔයගොල්ලෝ ඔඩියෝ කියන එකට යන්න. ඔඩියෝ කියේ කිසිම දෙයක් වැඩක් කරන්න නැහැ. ඊට පස්සේ තියෙන බොයිස් වීඩියෝ කියන එකේ. වීඩියෝ කියන එකේ බොයිස් මෙතන බේස් කන්වර්ස් මම හරියට දන්නේ නැහැ. ඉතින් හරි කොහම හරි උඩම තියෙන එකට දෙන්න ඕන. මෙතන මේ රෙසලූෂන් එකට ඔයාගේ මොනිටරේ රෙසලූෂන් එක දෙන්න. ඊට පස්සේ මෙතන අවුට්පුට් රෙසලූෂන් එකේ තියෙනවා බොයිස්, ඒක අපි දෙන්න ඕන 1280x720. මතක් කරලා ඒක අනිවාර්යයෙන්ම 1280x720 කරන්න. ඊට වැඩි කරන්නත් පුළුවන්. එතකොට ස්ක්‍රීන් එක පොඩි වෙනවා. සාමාන්‍යයෙන් වීඩියෝ එකක් තියෙන්නේ ලංකාවේ මෙන්න මේ විදිහට තමයි. මේ රෙසලූෂන් එකෙන් තමයි. ඉතින් ඒගොල්ලන්ට මේ තියෙන ටික මේ විදිහෙම තියන්න. FPS එක common FPS කියන එක දෙන්න. මෙතන FPS value එක ඔයගොල්ලෝන්ගේ ඉතින් දෙන්න. මම FPS 30 live එක දෙන්නේ. ඉතින් මාගේ පොඩ්ඩක් performance ටිකක් මදි හින්දා මම FPS 30 live දෙන්නේ. ඉතින් ඔයගොල්ලොන්ට මේක done කරගන්න පුළුවන්. ඊට පස්සේ මම ආපහු යනවා setting එකට. අපිට මෙහි ආය කරන්න දෙයක් අපි බලමු. ඉතින් ඔයගොල්ලෝ මෙතන බොයිස් ඇඩ්වාන්ස් කියන එකටත් යන්න ඕන. දැන් ආය සෙටින් වලට ගිහලා ඇඩ්වාන්ස් කියන එකටත් යන්න. ඔයගොල්ලෝ පල්ලෙහාටම ගියාට පස්සේ මෙතන තියෙනවා ස්ට්‍රීම් ඩිලේ කියලා. ඉතින් බොයිස් ඔයගොල්ලෝ මෙතන සමහර 20 පෙන්නයි. බිංදුව දීලා මෙතන ටික් එක නැත්නම් ටික් එකක් දාලා ඔයගොල්ලෝ මේක කෙලින්ම ඩන් දෙන්න. ඊට පස්සේ බොයිස් මෙතන වැඩ ටික ඔක්කොම ඉවරයි. ඊට පස්සේ මෙතන වැඩ ටික ඔක්කොම ඉවරයි සෙටින් වල. ඉතින් ඔයගොල්ලොන්ට තියෙන්නේ දැන් මෙතන තීම් එකයි මේ ටික දාගන්න. අපි බලමු කොහමද ඒ ටික් කරන්නේ කියලා. ඊට පස්සේ හරි බොයිස් දැන් අපි යන්න ඕන මෙතන තියෙනවා ඕවර්ලේ කියලා. ඉතින් ඕවර්ලේස් කියලා තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ තීම්ස් හරි එහෙම මොකක් හරි ඇති. මෙතන ඉස්සරවම ඔයගොල්ලෝ මෙතන සීන් එකක් නැත්තම් ඉස්සරවම දැන් මේකට යන්න කලින් සීන් එකක් නැත්තම් මෙතන ධන ලකුණක් තියෙනවා. ඒක ඔබලා දැන් මගේ දැන් සීන් එකක් තියෙනවනේ මෙතන. ඒකෙන් ද මම ආපෝ එකක් ගන්න යන්නේ. අපිට ඕන තරම් මෙහෙම ගන්න පුළුවන්. ඉතින් ඕනි නෑ. ඉතින් එක සීන් එකක් තියෙනවා සීන් එකක්. දැන් ඉතින් සීන් එකක් අරගෙන ඔයගොල්ලෝ යන්න මෙතන ඕවර්ලේස් කියන එකට ගිහිල්ලා සීන්ස් කියන එකට යන්න. දැන් සීන් කියලා තියෙන්නේ. ඒකට යන්න ඕන ඔයගොල්ලෝ. ඊට පස්සේ බොයිස් ඔයගොල්ලෝ කරන්න ඕන මෙතන ෆ්‍රී කියලා දෙන්න ඕන. ෆ්‍රී. මෙතන ෆ්‍රී කියලා දෙන්න ඕන. මොකද මෙතන සල්ලි දීලා ගන්න ඒවත් තියෙනවා. ඒකෙන්ද අපි ෆ්‍රී කියන එකට ගිහිල්ලා මෙතන ඔයගොල්ලොන්ට කැමති එකක් හොඳට හොයලා බලලා ඔයගොල්ලොන්ට කැමති තීම් එකක් ඔයගොල්ලොන්ට ගන්න පුළුවන්. මම මෙතනින් 6 වෙනි එකට යනවා. මෙතනින් මගේ මං කැමති මේක තියෙන්නේ 6 වෙනි එකේ. මම ඉක්මනින් මේක නෙක්ස්ට් කරලා මෙතන ඔයගොල්ලොන්ට පේජ් 20ක් තියෙනවා බලලා ඔයගොල්ලොන්ට කැමති තීම් එකක් ගන්න පුළුවන්. මම මෙතනින් පටස් කරලා දැන් 4 වෙනි පේජ් එකට ගියා. ඉතින් මෙතන ගොඩක් තියෙනවා ඔයගොල්ලොන්ට පේනවා ඇති. ලස්සන ඒවා තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට මගෙම තියෙන තීම් එකක් ගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙම කියලා ගැටලුවක් නැහැ. ඉතින් මම මෙතන 6 වෙනි එකේ තියෙනවා මෙන්න මේක මට අවශ්‍ය කරන එක. ඔයගොල්ලන්ට පේනවා ඇති මම කලින් ලයිව් කරද්දි මෙන්න මේ තීම් එක මම දාන්නේ. ඉතින් මම මේක මෙතනින් ඉන්ස්ටෝල් ඕවලේ කියන එක දෙනවා. දුන්නට පස්සේ ටිකක් ලෝඩ් වෙවි තිබිලා ඉතින් අපි බලමු මොකද වෙන්නේ කියලා. හරි බොයිස් එක කෙලින්ම අර සීන් එක දාලා තිබුණ එකට ඔයගොල්ලෝනේ පේනවා ඇති අර සීන් එක දාලා තිබ්බ එකට ඒක සම්පූර්ණයෙන්ම ඇඩ් වුණා. එතකොට බොයිස් දැන් තියෙන්නේ අපිට මෙතන තියෙනවා ලයිව් ස්ට්‍රීම් කියලා උඩින්ම. ඉතින් ඔයගොල්ලෝගේ සමහර තීම් එකට අනුව වෙනස් වෙනවා.
ඉතින් අපි මේ වගේ නම් වෙනස් කරගන්නත් පුළුවන් ඔයගොල්ලන්ට. මෙතන මෙහෙම දීලා රීනේම් කියලා දෙන්නත් පුළුවන්. ඊට පස්සේ ඉතින් දැන් බොයිස් මෙතන ස්ටාර්ටින් කියලා නේ තියෙන්නේ. මේක තමයි ස්ටාර්ටින් එක. මේ ටීම් එකේ ස්ටාර්ටින් මේක. මේක මම උඩට ඇදලා දානවා. මේ ඔයගොල්ලන්ට උඩට පල්ලයට අදින්න පුළුවන්. මට අවශ්‍ය වෙන විදිහට ඒක හදා ගන්න පුළුවන් ස්ටාර්ටින්. ඔන්න දැන් ඉස්සරොම් මන් දෙන්නේ ස්ටාර්ටින් එකනේ ලයිව් එක. ස්ටාර්ටින් චුට්ටක් වෙලා තියාගෙන ඉඳලා ඊට පස්සේ මම යන්නේ ලයිව් ස්ක්‍රීන් කියන එකට. ඒකෙන් තමයි ලයිව් ස්ක්‍රීන් කියන එක දෙවෙනියට දුන්නා. අන්න දැක්කනේ. ඒක මාරු වුණා. ඊට පස්සේ වොයිස් ඉන්ටර්මිෂන්. ඉන්ටර්මිෂන් මෙන්න දැක්කනේ. ඊට පස්සේ බැක් සූන්. අපි කොහරි දාලා යද්දී මෙහෙම දාලා යන්න පුළුවන්. ඊට පස්සේ end screen. දැන් ඒක පල්ලෙහා තියෙන මම චුට්ටක් උඩට ඇදලා දානවා. අනිත් ඒවා මට වැඩිය අදාළ නැහැ. වැඩක් නැති හින්දා ඒවා එහොම තිබුද්දෙන් ඒවා තිබුණා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් බොයිස් ඔන්න දැන් මට අවශ්‍ය කරන්නේ මෙන්න මේ ටික. ඉන්ටර්මිෂන් එකත් වැඩි අවශ්‍ය වෙන්නේ නැහැ. මට මේ හතර තමයි අවශ්‍ය වෙන්නේ. ස්ටාර්ටින් සූන්, ලයිව් ස්ක්‍රීන්, ඊට පස්සේ බැක් සූන්, ඊට පස්සේ එන්ඩින්. ඒ ටික නෙවෙන්න අපි දැන් ඉස්සරෝම දැන් අපි මේ ටික හදාගනිමු. දැන් ඔයගොල්ලොන්ට පේනවා ඇති ස්ටාර්ටින් කියන එකේ තියෙනවා මෙතන ගොඩක් දේවල් තියෙනවා පල්ලෙහා. දැන් අපි මේකට තව ඇඩ් කරන්නත් ඕන. දැන් මේක ස්ටාර්ටින් එක. ස්ටාර්ටින් එකට ඔයගොල්ලන්ට ඇඩ් කරගන්න පුළුවන් ඕන දෙයක්. ඔය කියන්නේ දැන් මේ ස්ටාර්ටින් කියලා තියෙනවානේ. මේක ඔයගොල්ලන්ට ඕන නම් මේක ඩිලීට් කරලා දාන්න පුළුවන්. නැත්තම් මේක වහලා දාන්න පුළුවන්. නැත්තම් ඔයගොල්ලන්ට මෙතනින් සෝස් තියෙනවා. මේ තියෙන සෝස් සීන් එක තියෙනවා. සීන් එකට දාලා සෝස් එක අපි ඇඩ් කරගන්න ඕන. සෝස් එක කියන්නේ කන සෝස් නෙමෙයි. කෙලින්ම ඉතින් මේකට දාලා සෝස් එක. හරි. ඔයගොල්ලෝ ඉතින් වොයිස් මෙතන මීඩියා ෆයිල් කියන එක දෙන්න ඕන. දැන් ඔයගොල්ලන්ට තව වීඩියෝ එකක් හරි මියුසික් එකක් හරි දැන් අපි තුමු දැන් මේක ස්ටාර්ටින් සූන් එක මේක මට හොඳයි. ඉතින් තමන්ගේම එකක් දානවා නම් ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මීඩියා ෆයිල් ගිහිල්ලා අපිට අදාළ දැන් මෙතන මීඩියා ෆයිල් ගිහිල්ලා මෙතන එකක් දෙන්න. දැන් අපි හිතමුකෝ මට ඕන මියුසික් එකක්. දැන් මට ඕන මියුසික් එක. මියුසික් කියලා මම සේව් කරගන්නවා. හරි ඒක හරි. ඊට පස්සේ ඇඩ් සෝස් දීලා ඊට පස්සේ මෙතනින් දෙන්න ඕන ඔයා බ්‍රවුස් එක. බ්‍රවුස් එක දීලා ඔන්න මං කාපාඩි පපරේ කියන එක දීලා අනිවාර්යයෙන්ම බොයිස් ඔයගොල්ලෝ මෙතනින් ලූප් කියන එක දෙන්න. අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ මේක දෙන්නම ඕන. ඒක දුන්නහම වෙන්නේ බොයිස් මේකෙන් වෙන්නේ මේක අයින් කරොත් වෙන්නේ බොයිස් දැන් නිකන් තියෙද්දි වෙන්නේ ලයිව් මේ ඒ මියුසික් එක එකපාරයි ප්ලේ වෙන්නේ. දැන් මේ ලූප් කියන එක දුන්නොත් ඒක දිගටම ප්ලේ වෙනවා. ඉතින් ඔයගොල්ලෝ තේරෙනවනේ. කියන්නේ ඒක ප්ලේ වෙලා ඉවර වුණාම ආයෙ පටන් ගන්නවා. ආයෙ එකම එකම දිගටම ප්ලේ වෙනවා. ඉතින් අපි ඒක දෙන්න ඕන මොකද ස්ටාර්ටින් සූන් එකනේ. ඒකින්ද අපි ඒක අනිවාර්යෙන්ම ඒක දීලා ඔයගොල්ලෝ ක්ලෝස් කරගන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ පේනවා තියෙන්නේ මේ මියුසික් කියන එක ඇදලා පල්ලෙහාට දාන්න. හැබැයි කොයි වෙලෙත් බොයිස් මෙතන ඇලර්ට් බොක්ස් කියන එක පල්ලෙහාට තියෙන්න එපා. ඒක උඩහට තියෙන්න ඕනි. හරිද? මම ඇලර්ට් බොක්ස් එක දාගන්න විදිය වෙනම වීඩියෝ එකකින් කියන්නම් කියලා දෙන්න. ඉතින් බොයිස් ඒ වගේ තමයි. දැන් ඔයගොල්ලොන්ට ද ස්ටාර්ටින් සූන් එක මේක වඩන්න නැත්තම් ඔයගොල්ලොන්ට පුළුවන් මේක වහලා හරි ඒක ඩිලීට් කරලා හරි මම මියුසික් එක ඇඩ් කරපු විදිහටම මේ ඔයගොල්ලොන්ට පුළුවන් වීඩියෝ එකක් දාලා ඇඩ් කරන්න. වීඩියෝ එක දාලා හැබැයි වීඩියෝ එක ඉස්සරම උඩ තියෙන්න ඕන. ඔයගොල්ලන්ට පේනවාද වීඩියෝ එක උඩ තියෙන්න ඕන. දැන් වීඩියෝ එක උඩ තියෙද්දි දැන් වීඩියෝ එකට අදාළ ඒවා ඔක්කොම උඩ තියෙන්න ඕන. නැත්නම් වීඩියෝ එක පල්ලෙහාට කොහමද වීඩියෝ එක පල්ලෙහාට වැටෙන්න ඕන. ඊට පස්සේ අනිත් ඒවා තමයි උඩ තියෙන්න ඕන. මියුසික් එක නම් නම් ඒ ටික ඇලර්ට් බොක්ස් එක ඒ ටික උඩ තියෙන්න ඕන. ඊට පස්සේ අපි ස්ටාර්ටින් ස්ක්‍රීන් එක ගැන කතා කරලා ඉවරයි. ඔයගොල්ලෝ ඒ විදිහේ එක හදාගන්න. ඊට පස්සේ අපි දැන් ස්ටාර්ටින් සූන් එක ඉවරන ගමන් අපි ලයිව් එකේ දෙවෙනියට දැන් අපි පොඩි විනාඩි ගානක් දානවනේ. ඔයගොල්ලන්ට ග්‍රීන් ස්ක්‍රීන් එකම මෙතනින් දාගන්න පුළුවන්. ඊට පස්සේ අපි දෙවෙනි ස්ක්‍රීන් එකට යනවා. මේක තමයි ලයිව් ස්ක්‍රීන් එක. මේක තමයි ප්‍රධානම දේ. ස්ටාර්ටින් සූන් එක නැතත් බොයිස් මේක තමයි ප්‍රධානම දේ. මෙතනින් ඔයගොල්ලෝ දෙන්න ඕන දැන් මේ සීන් එක ලයිව් ස්ක්‍රීන් කියන සීන් එකට අදාළව සෝස් එක දෙන්න ඕන ඔයගොල්ලෝ මෙතනින් ඇඩ් දීලා. ඉතින් ඔයගොල්ලෝ මෙතනින් දෙන්න ඕන කැප්චර් එක. දැන් මෙතන තියෙන ඕන තරම් දේවල් තියෙනවා. මෙතන ඔයගොල්ලෝ කැමති දේවල් බලලා චැට් බොක්ස් නම්ම නම් ඒව දාගන්න පුළුවන්.
ඉතින් මම මෙතන දෙන ඩිස්ප්ලේ කැප්චර්. දැන් ඩිස්ප්ලේ කැප්චර් එක මගේ ඩිස්ප්ලේ එකෙන් කැප්චර් වෙන්න ඕන. දැන් මම ගේම් එකක් ගහද්දි ඩිස්ප්ලේ එක ඔයගොල්ලොන්ට පේන්නේ මේ විදිහේ තමයි. ඉතින් ඩිස්ප්ලේ කැප්චර් දීලා උතනින් ඔයගොල්ලෝ ඇඩ් දෙන්න ඕන. ඇඩ් දීලා මෙතන ඩිස්ප්ලේ කැප්චර් එක අවුලක් නැහැ. කැමති නම් මම කොහරකටද දාන්න පුළුවන්. ඒක හොයාගන්න ලේසි හින්දා අන්න දැක්කන. ඉතින් ඔයගොල්ලෝ මෙතනින් දෙන්න ඔයාගේ මොනිටර් රෙසලූෂන් එක නැත්නම් ඔටෝ වැටේ දීලා ඩන් දෙන්න. දැන් ඔයගොල්ලොන්ට පේනවා ඇති අපේ ස්ක්‍රීන් එක තමයි කැප්චර් වෙලා තියෙන්නේ. ඉතින් ඒක ඔයගොල්ලෝ පල්ලෙහාට මැදලා දාන්න. එතකොට තමයි මෙතන තියෙනවා ඔක්කොම මේ විදිහ පෙන්වන්නේ. ඔයගොල්ලොන්ට පේනවා ඇති. දැන් මෙතන මම කැම් එක දානවා නම් කැම් එක දාන ටිකත් මෙතනින් පෙන්නනවා. මම කැම් එක දැනට අයින් කරනවා. කැම් එක කියන එක අපිට වැඩිය දැන් ඊට පස්සේනේ අදාළ වෙන්නේ. මම ඒ වීඩියෝ එකෙන් ඒව අරගෙන එන්න. මේ උඩ තියෙන ලේබල් අනම නම් ඒව මම දැනට අයින් කළා දානවා. අයින් කළා කියන්නේ ඒ ටික මම වහලා දානවා. ඒගොල්ලෝ ඒව ඔයගොල්ලන්ට පස්සේ දැනගන්න පුළුවන්. ඒකෙන්ද ඊට පස්සේ වොයිස් මම මේ ටිකත් වහලා දාන්න. ඔයගොල්ලන්ට අවශ්‍යම මේක තමයි. දැන් ඩිස්ප්ලේ කැප්ෂන් දීලා තියෙන්නේ. දැන් ඒක හරි. ඊට පස්සේ වොයිස් ඔයගොල්ලෝ මං ඇලර්ට් බොක්ස් එහෙම ඇඩ් කරගන්න විදිය කියන්න. ඉතින් ඊට පස්සේ ඔයගොල්ලෝ මෙතනින් දෙන්න පුළුවන්. තව මීඩියා ෆයිල් දීලා අපි කොඩියක් එහෙම දානවනම් ඔයගොල්ලන්ට මෙතනින් ඇඩ් දීලා අපි අපිටම කොඩියක් ඕන. දුන්නාට පස්සේ බොයිස් මේකම දෙන්න එපා ඔයගොල්ලෝ. දැන් ඔයාලට ඕන මේ අලුත් සෝස් එකක්. අලුත් සෝස් එකක් ඔයගොල්ලන්ට ඕන වෙන්නේ එකින්ද මෙතනින් ටික් එක දාන්න. ඊට පස්සේ ටික් එක දාලා තමයි ඔයගොල්ලෝ මේ ටික කපලා කොඩිය නම් කොඩියක් ඕන නම් කොඩිය කියලා දාලා ඔයගොල්ලෝ ඩවුන්ලෝඩ් කරලා තියෙන කොඩිය මෙතනින් අපි හිතමු කොඩිය ඔන්න කොඩිය කියලා දැම්මා. ඊට පස්සේ මෙතන මේ ටික් එක දාන්න. එතකොට තමයි අලුත් සෝස් එකක් හැදෙන්නේ. නැත්තම් අර පරණ තිබ්බ සෝස් එක කලින් උඩ එකම මේකට වැටෙනවා. හරිද? ඊට පස්සේ ඔයගොල්ලෝ මෙතනින් දීලා බ්‍රවුස් දීලා දැන් කොඩිය දිගටම තියෙන්න ඕන හින්දා අපි මේ ලූප් එක දීලා අපි එක හදා ගන්න ඕන. දැන් මං දෙන්නම්කෝ වීඩියෝස් මෙතන නෙවෙයි මං තියෙන එකක් බලන්න. ඔයගොල්ලොන්ට කරලා පෙන්නන්නම්. එතකොට ඔයගොල්ලොන්ට ඒක වැදගත් වෙනවනේ. මෙතන තියෙනවා එඩිට් වීඩියෝස් කියන එක නැද්ද? thumbnails ආන්න live video edit. මෙතන තියෙනවා අපි බලමු. මෙතන තියෙනවා boys කොඩිය. දැන් හරි. දැන් ඕන් කොඩිය වැන්නා. කොඩිය මන් දාලා මෙතනින් loop කියන එක දීලා මම මෙතනින් ඕකේ දෙනවා. දැන් හරි. එතන තියෙන එක දීලා ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් මේක කැමති විදිහකට මේකට ක්ලික් කරලා මේක ඔයගොල්ලන්ට හැමින් මේ පැත්තට කරලා හදා ගන්න පුළුවන්. ඔයගොල්ලන්ට පේනවා ඇති. ඔහොම තියා ගන්න පුළුවන්. දැන් බොයිස් මේකේ green screen align කරගන්නේ මෙතනින් right click කරලා මේකට අදාළ එකේ transform ගිහිල්ලා sorry right click කරලා මෙතන filter ගිහිල්ලා edit filters ගිහිල්ලා මෙතන green screen මේක නිල්නේ. ඒකින්ද මෙතනින් දෙන්න ඕන ඔයගොල්ලෝ මෙතන දාන add filter දීලා color correction add දීලා ඔයගොල්ලෝ මෙතනින් දෙන්න ඕන බොයිස් පොඩ්ඩයි ඉන්න color correction. ඊට පස්සේ ඔයගොල්ලෝ පොඩ්ඩක් මේවා ඔබලා බලන්න. මේ ඔයගොල්ලන්ට පේනවා ඇති. ඔයගොල්ලන්ට මේක මේවා ටික වැඩි කරගන්නත් පුළුවන් color correction එකෙන්. sorry මට වැරදුනා බොයිස්. ඒක නෙමෙයි කරන්න තියෙන්නේ. කොඩියට ගිහිල්ලා filter ගිහිල්ලා edit ගිහිල්ලා මෙතන color correction නෙමෙයි දෙන්න ඕන බොයිස්. පොඩයින මෙතන add කියන එකට ගිහිල්ලා ඔයගොල්ලෝ දෙන්න ඕන. මට ඒක වැරදුනා සමා වෙන්න. chroma key එක දෙන්න ඕන. chroma key එක දීලා ඔයගොල්ලෝ මෙතනින් දෙන්න ඕන blue. දැන් මෙතන තියෙන blue නේ. අන්න blue දීලා අපිට පුළුවන් මේ ටික හදා ගන්න. කොඩිය ගානට එන විදිය ඔයගොල්ලන්ට ඒක හදා ගන්න පුළුවන්. මේ වඩු වැඩි කරලා හොඳේ ඔයගොල්ලන්ට පේනවා ඇති මේ. ඒවා අපිට අඩු වැඩි කරලා ලස්සනට ඒක හදා ගන්න පුළුවන්. ඊට පස්සේ මේක මෙතන ගානට හිටිනවා. හරිද? මයික අයින් කළා දාන්න. ඒක වඩන්න ඇති නිසා. ඊට පස්සේ බොයිස් ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ දැන් මේ ස්ක්‍රීන් එක තියෙනවා. ඊට පස්සේ ස්ක්‍රීන් එකට අදාලා ඔයගොල්ලන්ට ඇලර්ට් බොක්ස් එක මේ
ඇලට් බොක්ස් එකක් තියෙනවා. මම ඇලට් බොක්ස් එක හදාගන්න විට මම වෙනම වීඩියෝ එකක් ගේන්නම් ඔයගොල්ලන්ට මෙතනින්. දැන් ඒක ඉවරුනාට පස්සේ දැන් අපි ඒක ඉවරයි. ස්ක්‍රීන් එක හරි. ඊට පස්සේ ඉන්ටර්මිෂන් කියන එකට යන්න ඕනේ. ඉන්ටර්මිෂන් එකට ගිහිල්ලා හරි ඒකෙත් වැඩ වැඩිය නෑ. ඊට පස්සේ බැක් සූන් ඒකෙත් ඔයගොල්ලන්ට මියුසික් එකක් වගේ ඇඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ එන්ඩ් ස්ක්‍රීන් එක ඒකෙත් ඔයගොල්ලන්ට මියුසික් එකක් ඇඩ් කරගන්න පුළුවන්. ඇඩ් කරගත්තට පස්සේ අපේ බේසික් ඔක්කොම ටික හරි ඔයගොල්ලන්ට තේරෙන දැන් තේරෙන්න ඇති. අනිවාර්යයෙන්ම තේරෙන්න ඕන. නැති වෙන විදියක් නැහැ. මොකද ඉස්සරවම අපි දැන් මේ ටික ඇඩ් වුණානේ. නැත්නම් ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ මේව දාගන්න ඕන නම් මේ වගේ ඉස්සරවම තියෙන තීම් එක මම ඉස්සරවම අර ඕවලේස් වලට ගිහිල්ලා තීම්ස් දාගන්න ගියේ. එතන කිසිම දෙයක් දාගන්න ඕනේ නැහැ. ඔයගොල්ලෝ මෙතනින්ම සෝස් ටිකක් ඇඩ් කරන ගිහිල්ලා ඒ වගේ රීනේම් කරගන්න. ස්ටාර්ටින් ලයිව් ස්ක්‍රීන් බැක් සූන් එන්ඩින් කියලා ඒ වගේ ඔයගොල්ලෝ නම් වෙනස් කරගෙන ඒකට අදාළ තියෙන ටික දාගන්න. ස්ටාර්ටින් එකට අදාළ තියෙන ටික සෝස් ටික වා ඒකට දාගන්නවා. ඊට පස්සේ ලයිව් ස්ක්‍රීන් එකට කියන ටිකට අදාළ ටික ඔයගොල්ලෝ මේ ඒකට අදාළ ටික තියෙන ටික දාගන්නවා. හරිද? ඊට පස්සේ බැක් සූන් එකට තියෙන අදාළ ටික ඒ ටික දාගන්නවා. ඊට පස්සේ එන්ඩ් ස්ක්‍රීන් කියන එකට අදාළ ටික ඔයගොල්ලන්ට ඒ ටික දාගන්නත් පුළුවන්. ඒ කියන්නේ ඔයගොල්ලන්ට කැමති ඒවා දාගන්නවා නම්. මේක තියෙන්නේ අර ෆ්‍රීම දෙනවනේ. ෆ්‍රීම දෙන තීම් එක හින්දා මම ඔයගොල්ලන්ට ලේසි ක්‍රමයක් කිව්වේ. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති ඔයගොල්ලන්ට අවශ්‍යව මේ වඩන්න නැතිව වහන්න පුළුවන්. ඔය අවශ්‍යව තියාගන්න පුළුවන්. උනම් තියෙනේ වගේ තියෙනවා වෙනස් කරගන්නත් පුළුවන් ඔයගොල්ලන්ට. ඔයගොල්ලන්ට තේරෙනවා ඇති. ඊට පස්සේ බොයිස් ඔයගොල්ලෝ කරන්න තියෙන්නේ දැන් ලයිව් එක දාන්න තියෙන්නේ. දැන් ඔක්කොම හදාගෙන ඉවරයි අපි. ඊට පස්සේ දැන් මයික් එක සෙට් කරලා තියෙන්නේ ඩෙස්ක්ටොප් ඔඩියෝ මේ මෙතන ඔඩියෝ සෙට් එකට ගියාට පස්සේ මෙතන ඔයගොල්ලන්ට ඔක්කොම ඔන් කරලා තියෙන්නේ. ඔයගොල්ලෝ පේනවා ඇති මගේ මයික් එකත් මෙතන වැඩ කරනවා. මේක හෙඩ්සෙට් දෙකරම තියෙන මයික් එකක්. ඊට පස්සේ බොයිස් ඔයගොල්ලෝ තියෙන්නේ මෙතනින් ගෝ ලයිව් දීලා දැන් මෙතන මං කලින් දීලා තියෙන ටයිටල් ටික පෙන්වන්නේ. ටයිටල් ඩිස්ක්‍රිප්ෂන් දීලා ඊට පස්සේ ඔයගොල්ලෝ මෙතනින් තබ්නේල් එකක් දීලා ඔයගොල්ලෝ මෙතනින් කන්ෆර්ම් ගෝ ලයිව් දෙන්න තියෙන්නේ. ඊට පස්සේ බොයිස් ලයිව් එක හරියටම වැටෙනවා. ඉතින් බොයිස් ඔන්නවම තමයි ලයිව් ස්ට්‍රීම් කරන්නේ හරියටම. ඉතින් තව ගොඩක් දේවල් තියෙනවා මං ඒවා වීඩියෝස් වලින් අරගෙන එන්න. ඔය දැන් ග්‍රීන් ස්ක්‍රීන් අයින් කරනේවා, ඊට පස්සේ ඇලර්ට් බොක්ස් දාගන්න හැටි, අන්න ඒ වගේ දේවල් ඒ තියෙන ටික මම අරගෙන එන්නම් තවත් වීඩියෝස් වලින්. ඒවා ඕනනම් අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ කමෙන්ට් කරන්න. ඉතින් බොයිස් ඔහම තමයි. ඉතින් ලයිව් කරන හැටි මෙහෙම තමයි බොයිස් ඉතින් ලයිව් කරන්නේ. ඉතින් කට්ටිය සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, දැන් නැති යාළුවන්ටත් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඉතින් බොයිස් අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් හැමෝටම සුබ දවසක්.